සිංහමෝලේ සීල දෙනා සාදරයෙන් පිළිගන්නවා ලංකාවේ වැඩි වශයෙන්ම කතා වුණ ඝාතන කතා වලින් එකක් තමයි මේ ජූඩ් ශ්‍රාමන්ත ජයමහගේ ඒ ඝාතන කතාව. ඒ තමයි අපි හැමෝම අහලා තියෙන ඉවොන් ජොන්සන් කියන ඒ කාන්තාව නැත්තම් ඒ තරුණියව මරපු ඒ ඝාතන කතාව. මේක සිංහධර්ම channel එක පටන් ගත්ත මුල් කාලයේදී අපි කරා. ඒ කියන්නේ මට මතක හැටියට subscribersලා 200ක් 300ක් ඉන්න කාලෙම මේ වීඩියෝ එක කරා. ඊට පස්සේ අපි මේ වීඩියෝ එක අයින් කරා. ඊට හේතුව තමයි ඒකේ කියලා තිබ්බ සමහර දේවල්. ඒ කියන්නේ කාරණා දෙකක් වැරදි. අන්න ඒක හින්දා මේ වීඩියෝ එක අපි අයින් කරා. මොකද හුඟක් කට්ටිය මේහා සම්බන්ධයෙන් කමෙන්ට් කරා මේ පොයින්ට් දෙක වැරදියි කියලා. ඊට පස්සේ අපි කල්පනා කරලා මේ වීඩියෝ එක අයින් කරා. හැබැයි මගේ හිතේ විශාල අඩුපාඩුවක් තිබ්බ සිංහධර්ම channel එකේ අනිවාර්යයෙන් මේ ඝාතන කතාව තියෙන්න ඕනේ වීඩියෝ එකක් හැටියට කියලා. ඉතින් කාලයත් එක්ක මේ වීඩියෝ එක කරන්න ඕනේ කියන ඒ ආසාවත් මට තිබ්බා. මොකද සිංහධර්ම channel එක ගත්තා නම් එහෙම වැඩි වශයෙන් ඝාතන කතා කතා කරපු channel එක තමයි මේ සිංහධර්ම channel එක. ඉතින් ලංකාවේ මේ තරම් ප්‍රසිද්ධ වුණ මේ ඝාතන කතාව සිංහධර්ම channel එකේ නැත්තම් වැඩක් නැහැ කියලා මට හිතුණා. ඉතින් අද වීඩියෝ එකේ සවිස්තරාත්මක කතා කරමු මේ ඉවොන් ජොන්සන් කියන තරුණියට මේ රොයල් පාක් ඝාතන කතාවේ ඇත්තටම මොනවාද සිද්ධ වුණේ කියලා සවිස්තරාත්මකව. ඉතින් මේ කතාවේ අපි හැමෝම දන්නවා ඒ ඝාතනය වුණේ තරුණයගේ නම ඉවොන් ජොන්සන් කියලා. ඝාතකයාගේ නම ජූඩ් ශ්‍රාමන්ත ජයමහ කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම කතා කරලා මේ ජූඩ් ශ්‍රාමන්ත ජයමහ කියන මේ පුද්ගලයා කවුද කියලා. මේ පුද්ගලයා ඒගොල්ලගේ අම්මටයි තාත්තටයි තුන්වෙනිට ඉපදුණු ළමයා තමයි මේ ජූඩ් ශ්‍රාමන්ත ජයමහ කියලා කියන්නේ. ඉතමත් සල්ලිකාර පවුලක තමයි මෙයා ඉපදෙන්නේ. හැබැයි මෙයා ඉපදිලා ටික කාලෙකින්ම මේගොල්ලගේ අම්මයි තාත්තයි නැත්තම් මේ ජූඩ් ශ්‍රාමන්ත ජයමහගේ අම්මයි තාත්තයි දික්කසාද වෙනවා. ඉතින් දික්කසාද වුණාට පස්සේ අවසානයේ ඔහු ලිපියක් ලියනවා. ඒ ලිපිය මොකක්ද කියන එක මම කියන්නම් වීඩියෝ එකේ අන්තිමට. ඒ ලිපිය ඔහු සඳහන් කරලා තියෙන හැටියට අම්මයි තාත්තයි දික්කසාද වුණාට පස්සේ විශාල මානසික පීඩනයක් ඔහුගේ තිබ්බා කියලා. ඒ වගේම ඔහුගේ පාසල් වාර්තා හැම හරම් බලනකොට එච්චර හොඳ ශිෂ්‍යයෙක් කියලා නම් වාර්තා වෙලා තිබෙන්නේ නැහැ. කොහොම හරි පාසල් වැඩ කටයුතු ඉවර කරනවා. ඊට පස්සේ ඔහු ඕස්ට්‍රේලියාවට යනවා ඔහුගේ උපාධිය කරන්න කියලා. ඉතින් එහෙ ගිහිල්ලා වැකේෂන් එකට ඔහු ලංකාවට එනවා. හරි මේක තමයි මේ ජූඩ් ශ්‍රාමන්ත ජයමහා කියන ඒ තරුණයාගේ පසුබිම. ඊට පස්සේ ඉවොන් ජොන්සන් ඒ ඝාතනයට ලක් වුණ ඒ කාන්තාව ගැන කතා කරොත් එහෙම මේ කාන්තාව තමයි මේ රාජගිරියේ රොයල් පාක් කියන නිවාස සංකීර්ණයේ ජීවත් වෙලා ඉඳලා තියෙන ඇයට නංගි කෙනෙක් ඉඳලා තියෙන ඇයගේ නම කැරොලින් ජොන්සන්. ඉතින් ඉවොන්ගේ තාත්තා ස්වීඩන් ජාතිකයේ. ඉතින් ඇයත් ඇයගේ පාසල් වැඩ කටයුතු ඉවර කරලා ඇය යනවා ඇමරිකාවට ෆැෂන් ඩිසයිනින් කරන්න. ඉතින් ඇයත් ඇයගේ වැකේෂන් එකට ලංකාවට ඇවිල්ලා හිටියා. ඉතින් ඔය අතරතුරම තමයි ජූඩ් සහ කැරොලින් එහෙම නැත්නම් මේ ඝාතනයට ලක් වුණ කාන්තාවගේ සහෝදරිය මේගොල්ල දෙන්න අතර ආදර සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ඉතින් මේ ආදර සම්බන්ධතාවය එවොන්ට දැනගන්න පුළුවන් වුණාට එවොන් ඒකට වැඩි කැමැත්තක් දක්වුවේ නැහැ. මොකද මේ ජූඩ් ශ්‍රාමන්ත ජයමහ කියන ඒ පුද්ගලයාගේ පාසලේ පව හුඟක් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉඳලා තියෙනවා. ඒක එවොන් හොඳටම දන්නවා. ඒ වගේ හුඟක් ඔහු ගැන කම්ප්ලේන්ට්ස් එහෙම පාසලේ තිබිලා දිනවා. අන්න ඒ හේතුව හින්දාම ඇගේ සහෝදරියට කියලා දෙනවා පොඩ්ඩක් මේ පුද්ගලයාගෙන් පරිස්සම් වෙන්න කියලා. හැබැයි ඉතින් මොන දේවල් හිතේ තිබ්බත් සාමාන්‍ය මූණට මූණ හම්බෙනකොට කතා කරන ගන්න ඒ වගේ දේවල් සාමාන්‍ය දෙයක්. ඉතින් අන්න ඒ හේතුව හින්දාම ඉවොන් ජූඩ් ශ්‍රාමන්ත ජයමහව හම්බුණත් හොඳට කතා බහ කරනවා. එතනදී ඇය කිසිම තරහක් එහෙම ජූඩ් ශ්‍රාමන්ත ජයමහත් එක්ක පෙන්නුවේ නැහැ. ඊට පස්සේ එක දවසක් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ 2005 ජූලි මාසේ තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඉතින් මේගොල්ල තුන්දෙනා ප්ලෑන් කරනවා පාටියකට යන්න කියලා. මේ වෙලාවේදී මේ ඉවොන් ජොන්සන් කියන මේ තරුණියගේ වයස 19යි ජූඩ් ශ්‍රාමන්ත කියන ඒ තරුණයාගේ වයස 19යි. ඒ වගේම දෙන්නම 1985 තමයි ඉපදිලා තියෙන්නේ. ඉතින් මේගොල්ල තුන්දෙනා පාටියට යනවා. යන්නේ කවුද? ජූඩ් ශ්‍රාමන්ත ජයමහ, ඒ වගේම ඉවොන් ජොන්සන්, ඉවොන් ජොන්සන්ගේ සහෝදරිය කැරොලින් ජොන්සන්. ඉතින් කැරොලින් ජොන්සන් සහ ජූඩ් අතර ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා කියන එක මම මුලදීම කිව්වා. ඉතින් මේගොල්ල තුන්දෙනා තමයි ගියේ. ඉතින් පාටිය අතරතුරදී කැරොලින් ජොන්සන් සහ ජූඩ් අතර පොඩි බහින්බස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ බහින්බස් වීම පොඩ්ඩක් දුරදිග ගියාට පස්සේ ඉවොන් කල්පනා කරනවා, ඉවොන් ජොන්සන් කල්පනා කරනවා මගේ නංගිට මේ විදිහට මේ පුද්ගලයා නැත්නම් ජූඩ් කියන පුද්ගලයා මේ විදිහට කතා කරනවා කියලා. ඇය මැද්දට පැනලා ජූඩ් එක්ක ආයමත් විශාල බහින්බස් වීමක් සිද්ධ වෙනවා. ඒක ඒ පාටියේ හැමෝම වගේ දකිනවා. එතනදී ජූඩ්ට පොඩි තරහක් ඇති වෙනවා මේ ඉවොන් එක්ක. ඔය අතරතුරම පාටියේ අතරතුරම ඉවොන්ගේ යෙහෙලියක් එතන කොරියන් ජාතියේ යෙහෙලියක්
ඒ පාටි එකේදී හම්බ වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ හතර දෙනා තීරණය කරනවා ජූඩ් සහ කැම්ලින් මේගොල්ලෝ දෙන්න ගෙදර යන්න. ඒ කියන්නේ රාජගිරියේ මේගොල්ලන්ගේ තියෙන මේ රොයල් පක් නිවාස සංකීර්ණයට යන්න කියලා. ඉවොන් කියනවා මගේ යෙහෙලියත් එක්ක ටික වෙලාවක් ඉඳලා මම එන්නම් කියලා. ඊට පස්සේ මේගොල්ලෝ දෙන්න කරන දේ තමයි කැබ් එකක් අරගෙන ඒ පාටි එකේ ඉඳලා ජූඩ් සහ ඉවොන්ගේ සහෝදරිය කැරලින් මේගොල්ලෝ දෙන්න ගෙදරට එනවා. ඉතින් මේගොල්ලෝ දෙන්න ගෙදරට ගියාට පස්සේ කැරලින්ගේ ගෙදරට ගියාට පස්සේ දෙකයි දෙකයි 20ත් අතර ජූඩ් ඒ ගෙදරෙන් පිට වෙලා ඇවිල්ලා තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඔය අතරතුරම ඉවොන්ත් ගෙදරට එනවා. ඉතින් මේ රොයල් පාක් නිවාස සංකීර්ණයේ ඉවොන් සහ කැරලින්ගේ ගෙදර තිබිලා තියෙන්නේ 23 වෙනි මහලේ. මම නැත්තම් 23 වෙනි තට්ටුවේදී. ඉතින් ජූඩ් ගෙදරින් එළියට ගියාට පස්සේ කැරලින් නෝට් එකක් ලියලා තියෙනවා. ඔයා ගෙදර ආවට පස්සේ, කියන්නේ සහෝදරිය ඉවොන් ගෙදර ආවට පස්සේ මාව නැගිට්ටවන්න කියලා ඒ නෝට් එකක් ලියලා අය නිදා ගන්නවා. ඉතින් ජූඩ් ගෙදරින් එළියට එනවා. ඔය අතරතුරම ඉවොන්ත් ගේ ගාවට යනවා. කියන්නේ 23 වෙනි මහලේ මේගොල්ලෝ දෙන්න හම්බ වෙනවා. ඉතින් ඊට ටික වෙලාවකට කලින් ඒ පාටියේදී මේගොල්ලෝ දෙන්න අතර විශාල බහින් බස් වීමක් සිද්ධ වුණා. ඒ තරහ ජූඩ්ට තිබ්බා. ඉතින් ඒ 23 වෙනි මහලේ පවා මේගොල්ලෝ දෙන්න අතර ආයමත් බහින් බස් වීමක් සිද්ධ වෙනවා. එතනදී ජූඩ් කියනවා ඔයා මේ විදිහට මට කතා කරපෙහ වැරදි හැමෝම බැලුවා මේ පාටියකෙදී. අන්න ඒ වගේ මේ බහින් බස් වීම දුරදිග යනවා. ඊට පස්සේ ජූඩ්ට හොඳටම තරහ ගිහිල්ලා ඇයට කනේ පාරක් ගහනවා. කනේ පාරක් ගහපු ගමන් මේ තත්වයේ උණුසුම් වෙනවා. හැබැයි ජූඩ් එතනින් නැතර කරෙත් නැහැ. ඒ වෙලාව වෙනකොටත් මේ පුද්ගලයා හොඳටම බීලා හිටියේ. ඇයගේ ඔළුව අල්ලගෙන පඩි පෙළේ ගහගෙන 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 යනවා. ඊට පස්සේ මේ දේ සිද්ධ වෙන 23 වෙනි තට්ටුවේදී ඇයගේ හෑන්ඩ් බෑග් එක තිබ්බා. හෑන්ඩ් බෑග් එකේ බඩුව එහෙම තිබ්බා. ඇය ආයේ මේ පඩි පෙළෙන් පෙරලිලා 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 පල්ලෙහාට එනවා. පල්ලෙහාට එනකොට ඇයගේ බඩුව එහෙම හෑන්ඩ් බෑග් එකේ තිබ්බ බඩුව එහෙම ඒ පඩි පෙළේ පොඩ පොඩ වැටෙනවා. හැබැයි එතනෙනු ජූඩ් නැවතුනේ නැහැ. ඇයගේ කකුල කැඩෙන කම්ම ගහනවා. ඒ විතරක් නෙවෙයි, ඇයගේ ඔළුව අල්ලගෙන ඒ පඩි පෙළවල් වල වෙන්න පුළුවන්, ඒ බිත්ති වල වෙන්න පුළුවන්, ගහගෙන ගහගෙන යනවා. ඊට පස්සේ ඇය ඇදගෙන රෝල් වෙලා 19 වෙනි තට්ටුවට ඇවිල්ලා වැටෙනවා. ඇය වැටුණාට පස්සේ ඇයට ඒ වෙලාවෙත් පණ තිබ්බා. ඊට පස්සේ ඇය දාගෙන හිටපු ඒ ට්‍රවුසර් එක ගලවලා ඇයගේ බෙල්ල හිර කරලා ජූඩ් ශ්‍රාමන්ත ජාමහා මරලා දානවා මේ ඉවොන් ජොන්සන් කියන මේ තරුණියව. ඊට පස්සේ ඔහු කරන දෙයක් තමයි ඔහුගේ යාළුවෙකුට කෝල් කරනවා. මේ රොයල් පාක් නිවාස සංකීර්ණයට ඇවිල්ලා ඔහු පික් කරගෙන යන්න කියලා කැබ් එකක් අරගෙන. ඔය අතරතුරම ඔහු කරන දෙයක් තමයි මේ නිවාස සංකීර්ණයේ තිබ්බ ඒ ස්විමින් පූල් එක, එහෙම නැත්නම් ඒ පිහිනුම් තටාකය හොඳටම නාලා ඒ ලේ හැම දෙයක්ම ගියාට පස්සේ ඔහු වාහනයට ගිහිල්ලා නැගිනවා. අවසානයේ ඒ යාළුවා දුන්න කට උත්තරවලට අනුව ජූඩ් ශ්‍රාමන්ත ජයමහා බොක්ස ෂෝට් එකක් එක්ක තමයි කාර් එකට ඇවිල්ලා නැගලා තියෙන්නේ. ඒ වගේම ඔහුගේ කලිසම අතේ රෝල් කරලා ඔහු අරගෙන ආවා කියලා තමයි ඔහු කට උත්තර දීලා තිබ්බේ. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙනා ජූඩ් ශ්‍රාමන්ත ජයමහත් ඔහුගේ යාළුවෙක්ක ඒ කැබ් එකේ පිට වෙලා යනවා. ඉතින් ඇයගේ සහෝදරය, එහෙම නැත්නම් මේ ඝාතනයට ලක්වුණ ඉවොන් ජොන්සන්ගේ සහෝදරය නෝට් එකක් ලියලා තිබ්බා ඔයා ආපු ගමන් මාව ඇහැරවන්න කියලා. ඉතින් කැරලින් උදේ නැගිටලා බලනවා. එතකොටත් ඉවොන් ගෙදර ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ජූඩ්ට මෙසේජ් එකක් දානවා මේ විදිහට ඉවොන් ගෙදර ආවේ නැහැ කියලා. එතකොට ඔහු ඒකට රිප්ලයි කරනවා ඇය පාටි එකේ ඉන්නවා ඇති කියලා. ඉතින් ඇයගේ සහෝදරය මතක් කැරලින්ටත් පොඩි සැකයක් තිබ්බා. මෙච්චර වෙලාවක් ඇය පාටි එකේ ඉන්න විදිහක් නැහැ කියලා. ඔය අතරතුර මේ හැම දෙයක්ම සිද්ධ වුණේ, කියන්නේ 23 වෙනි මහලේ මේ සිද්ධිය පටන් ගත්තට ඇය රෝල් වෙලා බිමට වැටිලා කොහොම හරි 19 වෙනි තට්ටුවේ තමයි ඝාතනය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ උදේ පාන්දර 16 වෙනි මහලේ මේ රොයල් පාක් නිවාස සංකීර්ණයේ 16 වෙනි මහලේ ජීවත් වෙන එක කාන්තාවක්. ඇයට පොඩි වැඩක් තිබිලා තිනවා 19 වෙනි තට්ටුවේ. ඉතින් ඇය ලිෆ්ට් එක ඇවිල්ලා ටච් කරලා බලනවා. ලිෆ්ට් එකේ වෙලාවේ පොඩ්ඩක් බිසි. ඊට පස්සේ ඇය කල්පනා කරනවා තට්ටු තුනක් ඉඳලා පඩි පෙළෙන් යමු කියලා. එහෙම 19 වෙනි තට්ටුවට ගිහිල්ලා බලනකොට තමයි ඇයට තේරිලා තියෙන්නේ එක කාන්තාවක්ගේ දේහයක් වටේටම ලේ තිබිලා තියෙනවා. වහාම ඇය ඒ නිවාස සංකීර්ණයේ ඒ මැනේජර්ට කියනවා මේ වගේ දෙයක් සිද්ධ වුණා කියලා. එතකොට මැනේජර් කියනවා එහෙම දෙයක් අපේ අපාර්ට්මන්ට් එකේ සිද්ධ වෙන්න විදිහක් නැහැ කියලා. ඔහු ළඟට ඇවිල්ලා බලනකොට මේ ඉවොන් ජොන්සන් කියන මේ තරුණියගේ මූණ එහෙම් පිටින්ම විකෘති වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ජූඩ් කියන ඝාතකයා ඇයගේ ඔළුවෙන් අල්ලගෙන මූණ හැම තැනම වගේ ගැහුවනේ. අන්න ඒක හින්දා ඇයගේ හිස් කබල,
64 වතාවක් කැඩිලා තියෙනවා බිඳිලා තියෙනවා කියලා ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළවිලා තියෙනවා. ඒ තරම් වේගෙන් ගහගෙන 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 ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉවොන් ජොන්සන්ගේ තාත්තා ඇවිල්ලා බලලා කියලා දෙනවා ඇගේ මූණක් තිබ්බ එකක්වත් දැක්කේ නැහැ කියලා. කියන්නේ මූණ පේන්නේ නැති විදිහට මූණ විකෘති වෙන තරමටම ගහලා තමයි මරලා දාලා තියෙන්නේ. ඊට පස්සේ වහාම පොලිසියත් එතනට එනවා. පොලිසිය එතනට ඇවිල්ලා බලනකොට 23 වෙනි මහලේ ඉඳලා මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා කියන එක පොලිසිය හොයා ගන්නවා. ඊට හේතුව ඔහු ඇගේ ඔළුවෙන් අල්ලලා ගහනකොට ඒ බිත්ති වෙන්න පුළුවන්, ඒ පඩි පෙළවල වෙන්න පුළුවන්, ඇගේ ලේ පැල්ලම් තිබිලා තියෙනවා. ඒ වගේම ඇගේ හෑන්ඩ් බෑග් එක 23 වෙනි මහලේ වැටිලා තියෙනවා. හෑන්ඩ් බෑග් එකේ තිබ්බ සමහර බඩු 22 වෙනි මහලේ වැටිලා තියෙනවා. අන්න ඒ පඩි පෙළ දිගේ ඇගේ බඩු එහෙම වැටිලා තිබ්බ හින්දා මේ හැම දෙයක්ම 23 වෙනි මහලේ ඉඳලා සිද්ධ වෙලා තියෙනවා කියන එක පොලිසිය හොයා ගන්නවා. ඊට පස්සේ පොලිසිය බලනවා CCTV සාක්ෂි මොනවා හරි හොයා ගන්න පුළුවන්ද කියලා. හැබැයි ඒ නිවාස සංකීර්ණයේ මාස ගානක්ම මේ CCTV වැඩ කරලා තිබිලා නැහැ. ඉතින් පොලිසිය හැම තැනම වගේ සාක්ෂි හොයනවා. සාක්ෂි හරි සාක්ෂියක් පොලිසියට හොයාගන්න බැරි වුණා. හැබැයි එක ඇඟිලි සලකුණක පොඩි කෑල්ලක් විතරක් පොලිසියට හොයාගන්න පුළුවන් වුණා. වාර්තා වෙලා තියෙන තරමට මේ දේ සිද්ධ වෙලා ආයම ජූඩ් එතනට ඇවිල්ලා මෙතන මොනවා හරි සාක්ෂි තියෙනවාද කියලා හොයලා බලලා ඒ හැම සාක්ෂියක්ම ඔහු අයින් කරලා ගියා කියලා තව වාර්තාවක් තියෙනවා. ඒ කියන්නේ තව ආටිකල් එකකුත් එතනදී සඳහන් වෙලා තියෙනවා. ඉතින් පොලිසියත් හැමෝගෙම කට උත්තර ගන්න ඔය අතරතුරම ජූඩ් ශ්‍රාමන්ත ජයමහ ඔහුගේ මවත් එක්ක ඉවොන් ජොන්සන්ගේ ෆියුනරල් එකට ඔහු එනවා. වහාම එහේ ගෙදර කට්ටිය ඉවොන් ජොන්සන්ගේ ගෙදර කට්ටිය වහාම පොලිසියට කෝල් එකක් දීලා කියනවා මොහු මේ විදිහට ඇවිල්ලා තියෙනවා කියලා. වහාම පොලිසිය ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා. මුලදී හරි සාක්ෂි කිසිම දෙයක් හම්බුනේ නැති හින්දා මොහු මේ දඬුවෙන් දිනයිදෝ කියන ඒ සැකේ හැමෝටම තිබ්බා. හැබැයි එක ඇඟිලි සලකුණක පොඩි පැල්ලමක, ඒ කියන්නේ ඇඟිලි සලකුණේ භාගයක් විතර පොලිසියට හොයාගන්න පුළුවන් වුණා. ඒකෙන් ජූඩ් ශ්‍රාමන්ත ජයමහා තමයි කරලා ඇත්තේ කියන සාධාරණ සැකයකට ආවා. ඊට පස්සේ ජූඩ් ශ්‍රාමන්ත ජයමහාට අවුරුදු 12ක සිරදඬුවමක් හම්බෙනවා. හැබැයි මේ සිරදඬුවම ඇත්තටම මදි කියලා ඉවොන් ජොන්සන්ගේ ගෙදර කට්ටිය කල්පනා කරලා නැවත උසාවියට අභියාචනාවක් ඉදිරිපත් කරනවා. මේ නඩුවේ ආයමත් හොඳ තීන්දුවක් දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ආයමත් මේ නඩුව ඕපන් කරනවා. ආයමත් මේ මුල ඉඳලා මේ හැම සාක්ෂියක්ම බලලා අවසානයේ විනිසුරුතුමා ඔහුට මරණ දඬුවම නියම කරනවා. මේ මරණ දඬුවම නියම වුණාට අවසානයේ ඒකෙන පළක් නැති වුණා. ඊට හේතුව අපි හැමෝම දන්නවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2019 දී ඔහුගේ විධායක බලතලත් එක්ක ජූඩ් ශ්‍රාමන්ත ජයමහට ජනාධිපති සමාවක් දෙනවා. ඉතින් මෙතනදී අවසානයේ ජූඩ් ශ්‍රාමන්ත ජයමහ එක ලිපියක් ලියනවා. ඒ ලිපියේ සඳහන් වෙලා තියෙන්නේ මම හිරේ ඉන්න කාලෙදී මම මගේ උපාධිය කරා, ඒ කියන්නේ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ උපාධිය කරා, ඒ වගේම තව විශ්වවිද්‍යාලයක ඔහුගේ උපාධිය කරා, දැන් එළියට ඇවිල්ලා ඔහුගේ PhD එක කරන්න යනවා. ඒ වගේම මම කලින් හිටපු ජූඩ් නෙමෙයි, දැන් මම හුඟක් වෙනස් වෙලා ඉන්නේ. ඒ වගේම මම ඉවොන් ජොන්සන්ගේ පවුලේ උදවියගෙන් සමාව ඉල්ල ගන්නවා. මේ වගේ ලොකු ලිපියක් ඔහු ලියලා තිබ්බා. ඒකෙදි ඔහු හිරේ හොඳට හිටියා කියලා, හොඳට ඉගෙන ගත්තා කියලා, අන්න ඒ වගේ හුඟක් දේවල් මේකෙදි කරුණු දක්වලා තිබ්බා. ඉතින් අවසානයේ මේ ඉවොන් ජොන්සන් කියන තරුණියගේ ඝාතනයට සාධාරණයක් ඉටු වුණාද කියලා ඔහු තින් එහෙම සාධාරණයක් හිටුනේ නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. ඊට හේතුව මේ ජනාධිපති සමාව නිසා ඔහු මෙතනින් නැත්තම් මේ නඩුවෙන් නිදහස් වෙලා ගියා. ඉතින් මේ නඩුව සම්බන්ධයෙන් ඔයගොල්ලෝගේ පෞද්ගලික මතය මොනවාද කියන එක අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. සුබ දවසක්.